ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. පළමුවෙන් මම ඉදිරිපත් කරන්න කැමතියි මේ චීනයට රිලවුම් ලබා දීම සම්බන්ධව කතා බහට ලක් වෙලා තියෙනවා මේ කාලෙදී. ඇත්තටම චීනයට රිලව් ටික අපි බාර ගන්නවා නම් මම දකින්නේ ඒක හොඳ දෙයක්. මොකද මම ගොවි ප්‍රදේශයක ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්. අද ඊයේ නෙමෙයි දැන් අවුරුදු 30ක් විතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක්ට මම කටයුතු කරනවා. මේ රිලවුන්ගෙන් ඌරන්ගෙන් තියෙන වගාහානිය කොච්චරද කියලා කියන්න බෑ. දැන් අද වෙනකොට අපේ රටේ පොල් වගාගෙන් විශාල විනාශයක් පොල් වගාව විනාශ කරලා යනවා. ඒ වගේම පළතුරු වගාව අපේ රටේ මම හිතන්නේ 40ක් විතර නිෂ්පාදනයෙන් රිලවුන්ගෙන් විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපේ ගම්වල ගෙවල් වලට පැනලා රිලව් මේ උයාගත්ත බත් මුට්ටිය උස්සාන යනවා කැලියට ළමයින්ට කන්න තියෙන එක. ඉතින් ඒ වගේම ඔය දඹුල්ල වගේ ප්‍රදේශවල සීගිරිය වගේ ප්‍රදේශවල අනුරාධපුරේ මේ වන්දනාව යන වන්දනාකරුවන්ගේ අතේ තියෙන මොන හරි කෑමක් අරන් ගියොත් ඒක උස්සාගෙන දුවනවා. ඇත්තටම මේ රිලවුන්ගෙන් තියෙන කරදරය විනාශයේ සුළුපටු නොවේ. මම කියන්නේ මම වනජීවි ඇමතිවරයා හැටියට අවුරුදු ගාණක් කටයුතු කරපු කෙනෙක් මම වනයේ සත්තුන්ට ආදරය කරන පුද්ගලයෙක්. නමුත් අපි කියන්නේ රිලව් මරන්න කියලා කොහේ හරි ගිහිලා ජීවත් කරවන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තමයි ලොකුම දේ. චීනට රිලව් අරන් ගියත් නැතත් මේ රිලවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. එහෙම නැත්නම් අපේ රටේ සංවර්ධනයට, කුසි සංවර්ධනයට, ඒ වගේම ජනතාවගේ ජන ජීවිතයට විශාල හානියක් වෙනවා. හැබැයි මේක මේ කොළඹ ඉන්න සමහර පරිසරවේදීන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අද වෙනකොට ගොවි සංවිධාන ගොවියෝ විශාල වශයෙන් කලබලයටපත් වෙලා තියෙනවා. ඇයි? පරිසරවේදීන් අපි ගැන බලන්නේ නැත්තේ කියලා. ඒ නිසා අපි පරිසරවේදීන් ඉමුත් වෙලා තිනවා අපේ රටේ අහිංසක ගෝ ජනතාව පිළිබඳවත් රිලවුන්ඩ කරන අනුකම්පාව වගේ අනුකම්පාවක් කළොත් හොඳයි කියන එක. නැත්තම් ඒගොල්ලොන්ගේ පිළිගැනීමකුත් නැතුව යනවා. ඒ නිසා මේකට පිළියමක් යෙදීම අත්‍යවශ්‍යයි කියන කාරණේ පිළිබඳව මම පැහැදිලි කරන්න කැමතියි. ඒ වගේම අද කතාවට බහට ලක් වෙලා තියෙනවා මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ මේකම ගැබ් වෙනවා අරුතෙම. ත්‍රස්තවාදයට කියන්නේ ප්‍රතිකාරයක් හැටියට කියලා කියමුකෝ. ප්‍රතිඋත්තරයක් හැටියට තමයි මේ පනත ගෙනලා තියෙන්නේ. කවුරුවත් ත්‍රස්තවාදයට කැමති නැහැ. අපි දන්නවා අපේ රටේ නොයෙකුත් ත්‍රස්තවාදයන් මතුවුණා එක එක අවස්ථාවලදී. අපි කෙටියෙන් කියනවා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට කවුරුත් කැමති නැහැ නෑනේ මේ රටේ. විශාල විනාශයක් වුණා දේපොළ වලට, ජීවිතවලට. ඒක හොඳට දන්න අපේ මේජර් උදුගොඩ මහත්තයලා ඒ රණවිරු හැටියට හිටපු නිසා එතකොට මේ ඒ ත්‍රස්තවාදී විරුද්ධතාව මෙතුමලා සටන් කරේ. ඉතින් ත්‍රස්තවාදයෙන් බැටගන්නේ රටේ ජනාධිපතිතුමාවත්, ඇමති මණ්ඩලයවත්, පාර්ලිමේන්තුවත්, മന്ത്രിවරු අපි නෙමෙයි. සාමාන්‍ය ජනතාව. දැන් මේ ඊපෙරේදා අරගලයත් එක්ක ඇති වෙච්ච ත්‍රස්තවාදී. අරගලේ වෙනයි ත්‍රස්තවාදී වෙනයි. අරගලේ කියන්නේ සාමකාමීව ගිහිල්ලා තමන්ගේ අඩු රටේ ජනතාව ආණ්ඩුවේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණය කරලා ඒ පිළිබඳව දැන්වීම. එහෙම දෙයක් නෙමෙයි උනේ. දැන් බලන්න අපිත් එක්ක හිටපු පාර්ලිමේන්තුවේ ඉතාම නිහතමානී මං හිතන්නේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දා ඉඳන් මේ වෙනකන් හිටපු අහිංසකව മന്ത്രിවරයා මං කාලයක් තිස්සේ එතුමා අඳුරන නිසා දන්නවා අතුකෝරළ മന്ത്രിතුමා පොළොන්නරුවේ එතුමා එදා කොළඹ යනකොට නිට්ටමුවෙන් අම්මුහමියේ ගහලා මරලා දැම්මා. ඒ වගේම අපේ ගෙවල් විනාශ කරලා අදත් මම යන්තම් කාමර දෙකක් හදාගෙන ඉන්නේ මේ සිංහල අවුරුද්දට මං හම්බෙන්න ආවා මිදුලේ ඉඳන් තමයි තේ ටිකක් දුන්නේ මිනිසුන්ට. ඉතින් මමත් ත්‍රස්තවාදයට ගොදුරු වුණා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිශස්ත පනත ගෙනල්ලා තියෙන්නේ ජනතාව ත්‍රස්තවාදයෙන් බේරා ගන්න. එහෙම නැතුව වෙන කවුරුවත් බේරන්න නෙමෙයි. ඒ නිසා මේකට විවිධ අර්ථකථන දෙනවා එක එක්කෙනා. මේක නිකන් මහා මේ විනාශයක් කරන්න හදනවා වගේ. ත්‍රස්තවාදයට බය වෙනව නම් බය වෙන්න ඕන ත්‍රස්තවාදීකම් ක්‍රියාකාරකම් කරන අය. මේ ත්‍රස්තවාදී මේ ප්‍රතිත්‍රස්ත පනතේ ජනතාව ආරක්ෂා කරන පනතක්. ඒ නිසා අපි කියනවා නිකම් ගෝණි බිල්ලු මවන්නේ නැතුව මේ පනතට කවුරුත් උදව් කරන්න. මේ රටේ යහ පැවැත්මට ගෙන මේක පනතක්. ඉතින් අපි ජනතාවට විරුද්ධව පනත් ගෙනවනම් අපි අත උස්සන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී. ජනතාවගේ ඡන්දෙන් අපි ඇවිල්ලා ඉන්නේ. ජනතාව ආරක්ෂා කරන් ඉන්නේ. ඒක අපි ඉතිහාසය කරලා තියෙනවා මේ වෙනකොට කරලා තියෙනවා. මොකද මම අනුරාධපුර දිස්ත්‍රික්කේ හතර පාරක් පළවෙනියා වුණා දිස්ත්‍රික්කේ. ඉතින් අපි මිනිසුන්ගේ ජනතාවට අයහපත් කරලා දේවල් තියෙනවා අපිට ඡන්දෙ දෙන්නේ නැහනේ. මේකත් අයහපතක් නැති පනතක් කියන එක අපි පැහැදිලිව දන්නවා. අනිත් එක තාම මේ පනත ගැන අංග සම්පූර්ණ කවුරුවත් කියවලා නැති අය තමයි. කියවන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඔය හුඟක් දෙනෙක් විවේචනය කරන්නේ. තාම මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා ඒ වගේම දැන් අධිකරණ ඇමතිවරයා මේකට අවස්ථාව දීලා තියෙනවා. මේ උසාවිය යන්න පුළුවන් විදිහට අධිකරණයට ගිහිලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට අධිකරණයෙන් තව සංශෝධනය වෙයි. ඉතින් ඊට හැම වෙලාවෙම මොන හරි එකක් ගැන පැටිය ආණ්ඩුව ගෝණි බිල්ලු මවන්න වෙනම පිරිසක් මේ රටේ ඉන්නවා. ඒක තමයි මේකටත් අද වෙලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි උසස් පෙළ ශිෂ්‍යයන්ගේ උත්තර පත්‍ර නොබැලීම. මේක තමයි මේ යුගයේ කරන ලොකුම අසාධාරණ. අපි උසස් පෙළ ලියනකොටත් අපි ප්‍රතිඵල එන්න ලෑස්ති වුණාට පුදුමාකාර නිින්ද යන්නේත් නැහැ. මොකද ප්‍රතිඵල බලා ගන්න තියෙන ආශාව නිසා. ඉතින් අද වෙනකොට මේ අපේ කාලේ ඒ තිබුණ තත්ත්වය නෙවෙයි අද වෙනස් වෙලා. එදා ගුරුවරු කියන්නේ දෙවියෝ හැටියට සැලකුවේ. ගුරුවරු දෙමාපියෝ කියලා කියන්නේ. අද වෙනකොට ගුරුවරු ඒ තත්ත්වය තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි හිතලා බලන්න ඕන. අපේ දරුවෝ බොහෝම අමාරුවෙන් ඉගෙන ගන්න. දෙමාපියෝ කුලී වැඩ කරලා, කංකරු වැඩ කරලා, ගොවිතැන් කරලා, අවුවට වැස්සට මුහුණ දීලා මේ නොයෙකුත් ප්‍රශ්නවලට බොහෝ අමාරුවෙන් දරුවා තමයි තමන්ගේ අනාගත බලාපොරොත්තුව. තමන්ට ඉගෙන ගන්න බැරි වුණාම දෙමාපියෝ බලනවා දරුවාට උගන්වන්න තමන්ට බැරි වෙච්චි තන දරුවාට ලබා දෙන්න කියලා. එම දහසක් බලාපොරොත්තු වෙන තමයි දෙමාපියෝ දරුවන්ට උගන්වන්නේ. අනිත් එක උසස් පෙළ කියන්නේ කඩේම් විභාගයක්. උසස් අධ්‍යාපනයේ ලබන කඩේම් විභාගය. විශ්වවිද්‍යාලයට යන්න පංගුවක් බලාපොරොත්තුෙන් ඉන්නවා. අද උසස් පෙළ වැඩ තුනක් වන් නැත්නම් කිසිම රැකියාවකට යන්න බෑ. ඒක ඒ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින් මහ විශාල අසාධාරණයක්. ඔය ආචාර්යවරු මහාචාර්යවරු උත්තර පත්තර වර්ණ මහත්තුරුන්ටත් උසස් පෙළ විභාගේ ලියපුවානේ උතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ උසස් පෙළ විභාගේ ලියනකොට ඒ උත්තර පත්‍ර බලලා ඒ රිසල්ට් එක එනකම් ප්‍රතිඵලය එනකම් කොච්චර බලන්න හිටියද කියන එක ඒගොල්ලෝ දැන් අමතක වෙලා. තාම කනගාටුයි මිනිස්සු වෙන්න ඕන. මනුස්සත්වයේ නැති අයට කවදාවත් මේ ওই විදිහට කටයුතු කරන්න බෑ. මනුස්සත්වයේ තියෙන්න ඕන මිනිස්සු ළඟ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා. අධ්‍යාපන ඇමතුමත් එදාම 9 සීලුව ඒ පිළිබඳව කතා කරනවා, කටයුතු කරනවා. සමාජෙම කතා බහක් ලක් වෙලා තියෙනවා. අද දෙමාපියෝ මැසිවිලි නඟනවා අපි දකිනවා මාධ්‍ය වලින්. ඉතින් ඒ නිසා ඒ අසාධාරණේ මේ දරුවන්ට නොකර උත්තර පත්‍ර බලලා ඒ දරුවන්ගේ සිහින සබා කරන්න කියලා අපේ උගත් විද්වත් ඒ પરම්පරාවෙන් ඒ පිරිසකින් අපි ඉල්ලා සිටිනවා කියන එක කියන්න කැමතියි. ඔව් සුදී. දැන් ඔබතුමා කතා කළා මේ ප්‍රශ්න පනත ගැන. ඔව්. අපි දකිනවා දැන් ඔබතුමා කියන කාරණා සත්‍යවාදී ප්‍රශ්නයක් වතුන් වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතනදී කතා කරන්නේ ජනතාවගේ කතා කිරීම නිදහස භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමයි දෙත් උල්ලංඝනය වෙනවා කියන කාරණා ගොඩක් දුරට සාකච්ඡා වෙන. ඒ වගේම තමයි ලංකාව තුල සහ විදේශ රටවල් සහ විදේශීය ආයතන ප්‍රකාශ කරලා තිනවා මේක වැඩදී මේක අයින් කරගන්න කියලා. එතකොට දැන් ඒකයි ඔබතුමා මම කියන කාරණා ඔබතුමා කියන කාරණා කොහොම සාධාරණීකරණය කරන්නේ? නේද භාෂණයට රසින් තියන්න ඒ කියන්නේ එහෙම මේ කිසිම තැනක නැහැ නේ සඳහන් වෙලා. ඒක මම කිය ගෝණු බිල්ල මවනවා කියලා. මේ පනතේ කොහෙවත් නැහැ. මේ හුඟක් දෙනෙක් දැන් මාධ්‍ය වල වුණත් මේක මම දැක්කා යනවා මාධ්‍ය වලත් තියෙන නිදහස ස්වාධීනත්වේ නැති වෙනවා කියලා. එහෙම කිසි තැනක නැහැ. භාෂණයට මේ වගේ මේ පිකටින් ජනතාවගේ විරෝධතා පුළුවන් තරම් ලංකාවේ වැඩිපුරම ඒවනේ කරන්නේ. ඒවට කිසිම හානියක් නොවන විදිහට තමයි පනත තියෙන්නේ. හැබැයි ත්‍රස්තවාදී කියන එක වෙනම අර්ථකථනයක් තියෙනවා. ඕකේ ත්‍රස්තවාදී ක්‍රියා වලට අනුබල දීම, ත්‍රස්තවාදී ක්‍රියා කිරීම කියන්නේ ජනතාවට හානි වෙන දේවල් කිරීම පමණයි මේකෙන් නවත්තන විදිහට මේ පනත ආදලා තියෙන්නේ. එහෙම නැතුව අනිත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මේ මොකද මේ අධිකරණ ඇමතුමත් මේ අලුතෙන් පුරුදු වෙන කෙනෙක් නෙවෙයි. නීතිඥයෙක් ඒ වගේම හුඟක් ස්වාධීනත්වයේ ගැන ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන කෙනෙක් නේ. ඉතින් එහෙම කෙනෙක් එහෙම කරයි කියලා අපි හිතන්නේ නැහැ. එතකොට ත්‍රිවිච්ඡ පනත අලුත් ගේන පනත අතර වෙනස මොකද එතකොට? Nah, itu parana panatse hugak adupadukan tibunaane. Tibuna nisa tama paare yana mantiwuru gahala meruwe. Ape gewal walata gena tibbe. Adu gane gewal gena tiyawa minissu mage gewata gena tiyanna awilla tibba 1000k withara. 10 dena yatta anugudaran tiyenne. E kiyane adupadukan nitha. E panathwala tiyena adupadukan nitha ada nidalla innawa visala pirisa. Mini marapuwa nidalla innawa. Ithin e nisa meka janatawage me arashshawa sandaha me panatha sakas karala tiyenne. Ithin eka wenna ona ne. Sakti waktu ini deh, yang pertama ini alti yang aku kali rapat pertama, nauka ekses per nauka apa yang kata, eki di adikarama terat prakasya kalau itu puna, terus yang eki di tiga billion dah ya ganti bicara ke di million desi apa nak ikut gila ke bank itu dah, kami labinet bicara ikan awat lagi, yang bagaimana Mei masih dah nama yang pas nado payuri mesti bawa stawat payar harla dino, itu korang meten kagak di Mei wakil payar harla dino, na ekspres per nau nabi Prasnya pilih bantu, apit awat dia ingin ini. Adikaranya itu mah akibat dolar miliaran desi panahak, single mana kayaknya ke nama itu engkalanti banku ke tempat kerja tiennu aja lah. Etar mereka hoyan nuna karnya. Ya polisi itu mah, evagi mah aparadan se CID king hoyla, ini nama hoyla kau deh barat kerja manusia uladian dona hari hari na. Ini saya abik kian nih. Sri Lanka pujian perempuan hari itu baut gelekwa mama kian nih. අනිවාර්යෙන්ම ඒ වැඩේ කරලා තියෙනවා නම් ඒක එන ගහන අපරාධයක්. මේ රට ලැබෙන්න තිබුණා ලොකු වන්දියක් නොලැබෙනවා නම් ඒ පුද්ගලයා කවුද කියලා හොයලා බලලා අපිට ඉදිරිපත් කරන්න. හොයලා. ඒක අධිකරණයමැතිතුමාගේ ප්‍රකාශ කරා වගේම අධිකරණයමැතිතුමාත් මේක පිටිපස්සේ ඉඳගෙන හොයන්න ඕනේ. ප්‍රකාශ කරලා අවුස්සලා පැත්තටලා ඉන්නලා හරියන්නේ නැහැ. ඒ වගේම පොලිස්පතිතුමා සහ වල්කියුත්තු ඒක රටට හෙලි කරන්න ඕනේ. අපි ඒක බලන්න ඉන්නේ. එතකොට දැන් මේකට අවශ්‍ය නීතිමය පියවර ගන්න ඕනේ පිරිස් මේක පැහැරහැරලා ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? ඒක කොහොමද? දැන් මේකට අවශ්‍ය නැවට අවශ්‍ය ගන්න ඕනේ නීතිමය ක්‍රියාත්මක නඩු පැවරීම කරලා නැත්නම් ඒකේ වරද තියෙන්නේ කාගේද? වරද තිය අපිට හොයනවා. ඒක කරන්න ඕනේ. කාලේ බහුණ වැඩි. ඒ වගකීම්තු මේකට සම්බන්ධ ඒක කරන්න ඕනේ. කරලා අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්නම් ඒගොල්ලන්ට මේ වන්දිය රට නොලැබුණොත් කොයි මට්ටමේ හිටියත් කොන බොණු තනතුරු වල හිටියත් ඒගොල්ලන්ට තනතුරු දාලා යන්න වෙයි. ඒ වගේම මේකට අනිවාර්යයෙන්ම වග කියන්න වෙයි. ජනතාව බලලා ඉන්නවා මේක දිහා. හැබැයි මැයි මාසේ 19 වෙනිදාන් පස්සේ නඩු පවරන්න බෑ කියලා තමයි කියන්නේ. එහෙම උනොත් මොකද වෙන්නේ? එහෙම උනොත් ඒ තමන්ගේ කාර්යභාරය ඉටු නොකරපු. ඒ වගේම තමන්ගේ රාජකාරිය ඉටු නොකරපු ඒ අයට අවශ්‍ය දඬුවම් දිය යුතුයි. රටක් හැටියට දිය යුතුයි. ඒකයි කියන්නේ මම. ඊළඟ කාරණාව තමයි මේ cuma මේ ජාතිකාණ්ඩු concept එක ගැන දැන් ටිකක් වැඩිපුර කතා වෙනවා. ඒක කොහොමද කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔබතුමන්ලාගේ පාර්ශව අත්හැරලා වෙන අතක් බලාගත කණ්ඩායම වැඩිපුර ඉන්නවා. මොන කට්ටියත් එක්ක ඔබතුමන්ලා මේ යන්නේ? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව කියනවා සම්බන්ධ වෙන කකමැත්ත ප්‍රකාශ කරනවා. මේ මොකද්ද මේ කොහොමද එහෙම එකක් තියෙනවා නම් කරන්න හැකියාවක් තියෙන්නේ? නෑ නේද? අපේ පාර්ශවය අතහැරලා නෑනේ. ඔබතුමන්ලාගේ පාර්ශවය ඔවුන් අතහැරලා තියෙනවා කියන එක මම කියන්නේ. කවුද අතහැරලා තියෙන්නේ? අනික් කණ්ඩායම්. දැන් ඔබතුමන්ලාගේ කැටිච්ච කණ්ඩායම්. කණ්ඩායම් කියන්නේ කවුද? ඔබතුමාගේ ලොකු කණ්ඩායමක් ගැලවිලා ගිහිල්ලා වෙනම භූමිකාවක් රඟපාන ඔබතුමන්ලාගේ සභාපතිත් ඇතුළුව සහ අපේ සභාපති කෙනෙක් නැහැ නේද දැන් කොහෙද? අපේ සභාපති කෙනෙක් නැහැ. එතන නැද්ද? අපේ සභාපති ගිහිල්ලානේ දැන් ජීල් පිරිසමතුමානේ කියන්නේ. ඔව්. ඒ කණ්ඩායම අපේ සභාපති නෙවෙයි තුමා. ආ සමායනේ නේන. ඔබතුමන්ලාගේ නෙවෙයිනේ. හරි. මේ කොහොමද මේ මං අහන්නේ කොහොමද කරන්නේ කියලා. ඔක ප්‍රායෝගික කරන්නේ කොහොමද? එක්කෝ කියන විදිහට බිලිබා ගැනීමක් කියන වචනේ යොදන්න වෙනව එහෙම නෝති. මොකද වෙන ක්‍රමයකට පැහැදිලි බිලිබානවා කියන එකේ තේරුම මොකද්ද? හැමදාම දාපුවම හැම ගිලින්න ඕනේ. ඔව් හැමති හැමක් වෙන්න පුළුවන් නේ. නැති බිලිබාන්න හැම දාන්න මේපැයි. ඉතින් හැම දාපුවම හැම ගිලිනවා. ආ. ඉතින් ඒකට තමයි බිලිබානවා කියන්නේ. ඉතින් එහෙම හැම දාලා බිලිබාන්න ක්‍රමයක් නම් මම දන්නේ නැහැ. ජනාධිපතිතුමා කරනවද කියන්නේ? නෑ ඒක ඩිපෙන්ඩ් වෙනවා හැමතුමා. ඒ බිලි කොක්කට අමුණන හැම මත එක ඩිපෙන්ඩ් වෙනවා. නෑ නෑ අපිට ඕන දෙයක් දාන්න පුළුවන් නේ. පණුව දානවා සමහරු වෙන වෙන දේවල් දානවා. ඔබතුමා කැමතිද ඇත්තටම රාජසිරි සෙනරත් මහත්තයා ඇමතිකමක් අරගෙන මේ පැත්තට එකතු වෙනවට? රාජ සේනාරත්න ඇමතුමා නෙමෙයි මුළු සජිපේම එකතු වුණත් මම කැමතියි. සජිත් ප්‍රේමදාස මහත්තයා එකතු වුණා කැමතියි. මොකද මේ ආණ්ඩුව හැදුවේ පොහොර ජනාධිපතිතුමා පත් කරන්න මූලික වෙච්ච බහුතරය ලබා දුන්නේ අපි. පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උදව් නැකරුවා නම් ජනාධිපතිතුමාට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ වගේම පනතා පාර්ලිමේන්තුවට ගෙනාපුවම අපි සම්පූර්ණ සහයෝගය දෙනවා ජනාධිපතිතුමා වෙනුවෙන්. කතා කරනවා, පෙනී හිටිනවා. එදත් පෙනී හිටියා, අදත් පෙනී හිටිනවා, හෙටත් පෙනී හිටිනවා. මොකද අපි නිර්මාණය කරගත්ත ජනාධිපතිවරයා. ඒ නිසා අපි දන්නවා අපිට කිසිම අපේ පොදුවේ යන ආණ්ඩුවක්. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපේ තන ලැබිලා අපේ ඉන්න ස්ථාවරයේ ඉඳගෙන අපිට කවුරු බිලිවා ගත්තත් එකයි අර ඔයා කිව්වා වගේ කවුරු යම කෑවත් එකයි නැතත් එකයි අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දෙන් පස්සේ ප්‍රකාශ වුණා මේ අමාත්‍ය මණ්ඩලය වැඩි වෙන කතාවක්. ගම්ලේ අමාත්‍යතුරු වැඩි වෙලා මේ තාම මේක ඉදිරියට යයි කියන කාරණා. අමාත්‍ය මණ්ඩලය වැඩි වෙනවා කියලා ඒක කතන්දරය යනවා. අමාත්‍ය මණ්ඩලය වැඩි වෙලා නැණි ව්‍යවස්ථානුකූලව 30ක් කරන්න පුළුවන්. කැබිනට් ඇමතිවරු 30යි, රාජ්‍ය ඇමතිවරු 40යි. දැනට පත් වෙලා ඉන්නේ රාජ්‍ය ඇමතිවරු 38යි. දැනට 20යි ඉන්නේ කැබිනට් ඇමතිවරු. ව්‍යවස්ථානුකූලවම ඒ විදිහට පත් කරා ගන්න පුළුවන්. ඉතින් ඒක පත් කිරීම ජනාධිපතිතුමාට තියෙන අයිතියක්. ඉතින් ඒක දැන් ආරංචියක් තියෙනවා පත් කරනවා කියලා මාධ්‍යක මාධ්‍යවලින් දැක්කේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. බුදුමඩට යක් හම්බේ හිනා නේද? නේද අපිට මට හම්බ වෙනවා නෙවෙයි. දැන් මේ මම පැහැදිලි කරන්න එපැයි. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරන්න 69 ලක්ෂයක් ඡන්දය දෙනකොට අපේ දිස්ත්‍රික් නායකයෝ හැටියට මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙහෙවලා මම විතරන්නේ අපේ සංවිධායකවරු 3 ලක්ෂ ගණන් ඡන්දය අරන් දුන්නා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෝ විශාල කාර්යභාරයක් කරා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතරලා ගියාට අපේ කරන්න දෙයක් නැහැ. එතුමා වෙනුවෙන් අනුපාතිකයේපත් වෙලා ඉන්නේ. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ට විශාල ශක්තියක් තියෙනවා, බලයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අතහැරලා ඒගොල්ලෝ පරිපාලනයට සම්බන්ධ කරා ගන්න නැතුව යනවනම් ඒක ජනාධිපතිතුමාට ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා කල්පනා කරලා තාවකාලික කැබිනට් එක පත් කරාගත්තේ. අපිට කිව්වේ තාවකාලිකව පත් කරා ගන්නවා කියලා. ඉතින් ඒක තාවකාලිකයි කිව්වට දැන් දිගට ඇදුනා. ඇදුනත් වැඩි. ඒ නිසා මේ කැබිනට් මණ්ඩලය පත් කරා. ඉතින් අපිට අවස්ථාවක් දෙනවද නැද්ද කියන එක ජනාධිපතිතුමා තීන්දුව කරයි. අපිට අවස්ථාවක් දුන්නා නැතත් කැබිනට් සංශෝධනය විය යුතුයි කියන එකයි මම කියන්නේ. දැනට ඔබ පක්ෂය ඇතුළත යම්කිසි ප්‍රතිවලට පක්ෂයට යන්න ඕනේ එහෙම නැත්නම් ආණ්ඩුවට යන්න ඕනේ එහෙම නැත්නම් අමාත්‍යවරු ගන්න ඕනේ කියලා බුදුමාලගේ පක්ෂය ඇතුළේ යම්කිසි කසුකුසුවක් එහෙම නැත්නම් නායකත්වයේ සහය දීම පිළිබඳ යම්කිසි මේ සාකච්ඡාවක් එහෙම එකක් තියෙනවද අපේ පක්ෂයේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමා තමයි අපිට කඳවලා මේ රනිල් මේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ සහයෝගය ලබා දෙන්න කියලා කිව්වේ. ඉතින් ඒ අනුව ඉතින් අපි එතකොට ඒ සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ දෙන්න මොනවා කතා කරලා තියෙනවද දන්නේ නැහැ. කොහොමුණත් ඉතින් ඒකාබද්ධව පොදුජන පෙරමුණත් එකතු කරගෙන එකට යන එක තමයි ජනාධිපතිතුමාගේ වාක්‍යයමත් අපිත් එතුමාත් එක්ක එකතු වෙලා යෑම තමයි අපේ වාක්‍යයම. ඉතින් ඒ නිසා අපි දෙගොල්ලෝ වාක්‍යයෙන් ඉටු කරමින් ඉදිරියට යා යුතුයි. තවම මොනවත් වෙලා නැහැ. අපි එහෙම ඉස්සරහට යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිතුමාට සහාය දීම සහ විපක්ෂයට යාම එවිනි කතාබහක් නායකත්වයේ පිළිබඳව කතා කරනවා. නෑ විපක්ෂයට යාම විපක්ෂ නායකව පත් කිරීම කියලා නිකන් මම දැක්ක මාධ්‍ය වේලා තියෙනවා. එහෙම කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරනවා. මමත් ඒ මොකද ළඟින් ඉන්නවා පක්ෂයේ ඒලෙන් ඉන්නවා. අපිට නොකිය කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙම කිසිම ආරක්ෂාවක් කතාබහක් නැහැ. ඒවා නිකන් කට කතා පමණයි. මට තමයි මේ සරලවම කිව්වොත් දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවකට යෑමක්ද සරලම විසඳුම සහ එකම විසඳුම? නෑ ඉතින් ජාතික ආණ්ඩුවකට යන්න ඕන 113 නැත්තන්නේ. එහෙම නැත්තම් ජාතික රටේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය නිසා. ඉතින් ජනාධිපතිතුමා බලනවා නම් ඔක්කොම එකතු කරගෙන මේ වැඩපිළිවෙල සකස් කර ගන්නවා කියලා ඒක තුමාගේ අයිතියක්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් තාම ජාතික ආණ්ඩුවකට යනවා නැද්ද කියන එක පිළිබඳව තව තීන්දුව කරලත් නැහැනේ. සමනේ 113 කියලා කිව්වේ දැන් 113 පිළිබඳ ප්‍රශ්නයක් නැන්නේ. නෑ 113 නේ 127ක් මේ ගිහිලා මේ ඉස්සලා තිබ්බ ඡන්දෙත් අපිට තිබුණානේ 127ක්. ඒ නිකන් අර පොඩි නිකන් බයක් ගතිය සමාන බය කියන වචනේ යොදා ගන්න බෑ. ඒ කියන්නේ මේ ඒක පිළිබඳ ෂුවරයක් නැති අවුල හින්දාද මේ දැන් ජාතික ආණ්ඩුවක් කියන මාතෘකාව ඇවිල්ලා තියෙන්නේ? මොකද්ද මේ අතරම කියන්නේ? නෑ ජාතික ආණ්ඩුව ඔය කියන සංඛ්‍යාව පිළිබඳ පොඩි අස්ථාවරත්වයකට ආපු හින්දාදේ concept එක නැවතත් එළියට ඇවිල්ලා තියෙනවා. ජාතික ආණ්ඩුවක් හැදිය යුතුයි කියලා කියන්නේ ඔය ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්න පිරිසක්ගේ හඬනේ තියෙන්නේ අපිට පේන හැටියෙන්. ඒගොල්ලෝ කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඉතින් ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් හදනවද නැද්ද කියන එක ගැන තව ප්‍රකාශයක් කරලා නැහනේ. අපිට කමන්නේ නැහැ ඉතින් ජාතික ආණ්ඩුවක් හදුවත් ඔක්කොම එකතු වෙලා මේ රට අරන් යන්න ඉපැයි. ඒක ගැටලුවක් නෑ අපිට. එහෙම වුණොත් ඉතින් ඔබතුමාලා තමයි බලපෑම තියෙන්නේ. නෑ අපිට කිසි බලපෑමක් නෑ. අපිට බලපෑමක් නෑ. 89 ලක්ෂ ඡන්ද ගත්ත අපි දැනට අපි ගම් වලට යනවා. ගම් වල ජනතාව ඉතාම හොඳින් අපිට ප්‍රතික්‍රියා දක්වනවා. පරණ අපේ හිටපු පිරිස් අපිත් එක්ක එකතු වෙනවා. අපි සහකාර සමිති හදනවා. මධ්‍යම බල මණ්ඩල හදනවා. දේශික සංවිධාන තියෙනවා. රැස්වීම් තියෙනවා. අපි අපේ වැඩ ටික අපි කරානේ යනවා. කිසි ගැටලුවක් නෑ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.